අයි පුවත් සැමත කලින් පුවත් ගෙනෙන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මමරුවනි කාකුමාරදාස ප්‍රථම නවධානී දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත රෝහල් ගතව සිටි රාජිත සීඅයිජී අත්අඩංගුවට අත්අඩංගුවටගත් රාජිත ලබන 30වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට පෙනී සිටි දෙදෙනාට මුදල් ලබා දුන් පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමට සැරසෙයි. වේශ නිරූපණ ශිල්පියාගෙනුත් සීඅයිඩී ප්‍රශ්න කරයි. ළමා සිත් විකෘති කරන පෙළපොත් ගැන කඩිනමින් විමර්ශනයක් අගමැති මහින්ද කියයි. ප්‍රථමින් දේශීය පුවත් මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk වෙබ් අඩවියට පිවිස එම ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පැවසුවේ. මෙවර උසස් පෙළ විභාගයේ පසුගිය අගෝස්තු මාස 5 වනදා සිට අගෝස්තු මාස 31 වනදා දක්වා පැවැත් වූ අතර ඒ සඳහා පෙනී සිටි විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව 337,704 නව නිර්දේශය යටතේ ඉන් අපේක්ෂකයන් 198,229 දෙනෙකු පෙනී සිටි අතර පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයන් 139,475 දෙනෙකු පෙනී සිටියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා මේ මාස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනී පෙරේරා මහත්මිය අද පස්වරුවේ රාජිත සේනරත්න මහතා ප්‍රතිකාර ලැබමින් සිටි රෝහල වෙත පැමිණ ඔහුගේ රෝගී තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පසුගියදා වරෙන් තුනිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ ලංකා පෞද්ගලික රෝහල වෙත ඇතුළත් කෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතාගෙන් ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා ලංකා පෞද්ගලික රෝහල වෙත ඊයේ රාත්‍රියේ කියත රාජිත සේනරත්න මහතා වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීම හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රිය වන තෙක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වුණා. කෙසේ වෙතත් මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එම රෝහල වෙත පැමිණ සිටි අයුරු දක්නට ලැබුණා. මේ අතර මන්ත්‍රීවරයා පොලිස් ආරක්ෂාව යටතේ නාරාහීන් පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියදී අද පස්වරු 2:10 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ. මෝසමක් මත මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනී පෙරේරා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා නාරාහින් පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද රෝග අංශයේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මෙලෙස ඔහු අත්අඩංගුවටගත් බවයි. සැකකරු ඇප මත මුදා හැරිය හොත් පරීක්ෂණ වලට බාධා සිදු විය හැකි බැවින් ඔහු රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසද රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා. එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු පිළිබඳව පරීක්ෂාව සිදු කිරීම සඳහා ඔහු රැඳී සිටින ලංකා පෞද්ගලික රෝහල වෙත පිටත් යාමටයි තීන්දුව කළේ. එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ රාජිත සේනරත්න මහතා පරීක්ෂා කිරීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනී පෙරේරා මහත්මිය අද පස්වරුවේ නාරාහෙන් පිට පෞද්ගලික රෝහල වෙත පැමිණියා. ඒ අනුව රාජිත සේනරත්න මහතා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියේ. මම කතා කරන්නේ ඇත්ත මේ රටේ දැන් තියෙනවනේ මේට වැඩිය ලොකු දේවල් කරන්න. මේ වගේ ලොකු දේවල් එනම් හොයන්න තියෙනවනේ. එහෙම තියෙද්දි මේ සුළු සෝඩි පොඩි උරි දේවල් අරගෙන මේ මිනිස්සු රවට්ටන්න කරන වැඩක් මේක. මම නම් ලොකු දෙයක් දකින්නේ නැහැ. මේට වැඩිය ලොකු දේවල් ඕනනම් තියෙනවා. හැබැයි මම කියන්නේ නැහැ.
මට කියන්න අවශ්‍යතාවයක් නෑ දැන්. මොකද මමත් මේ දැන් මම ඉස්පිරිතාලට යන්නේ මරත් මේ ඉස්පිරි බෙහෙත්යක් ගන්න. ඉතින් ඒක නිසා මම නම් ওই පොඩි දේවල් වලට ලොකුවට හිතන්නේ නෑ. දේශපාලන පරිගණීමක්ද සමාන කරන්නේ? ඔව් ඉතින් මේ ආණ්ඩුවක් ආම දේශපාලන පරිගණීම් කරනවා. හැම ආණ්ඩුවක්ම ගියේ පාරත් කරන්නේ ගියේ පාරත් දේශපාලන කරන්නේ කරා. ඒකම මේ ආණ්ඩුවෙත් කරනවා. මේ අතර පසුගිය ජනාධිපතිවරණ සමයේ සුදුවැන් වලින් පුත්කලින් පැහැරගෙන යා මේ සිද්ධීන් සම්බන්ධයෙන් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවට අදාළ පැමිණිල්ල අද කැඳවුරු ලැබූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසු වන සරත් කුමාර සහ සංජීව මදනායක යන සැකකරුවන් දෙදෙනා බන්දනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව නඩුව නැවත ලබන 6 වනදා කැඳවීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එතෙක් අත්අඩංගුවේ පසු වන සැකකරුවන් දෙදෙනා තවදුරටත් එදිනෙතෙක් රිමාන්ඩ් භාරයේ තැවීමට නියෝග කළා. මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මැතිවරුන් මෙලෙස අදහස් පළ කළා. සැක කරනවා රාජිත සේනාරත්න මහත්මයාට එකපාරට හෘදයාබාධයක් ඇති වෙන්න හේතුවක් නැහැ. අත්අඩංගුවට පත්වී කියන බයට සෞඛ්‍යමේ හේතු වංචනිකව අර්ථ දක්වමින් තමයි මේ ගැළවීමේ පොටක් පාදා ගන්න යන්නේ. අදටත් බොරැල්ල පැත්තේ වනාද මුල්ල පැත්තේ ඒ සුදුවැන් වලින් තමුන්ගේ ස්වාමි පුරුෂයා පුතා වරගෙන ගිහලා අනාථ වෙච්ච පවුල් දිනනවා. එන සුදුවැන් ගැන කතා කරපු මිනිස්සේ අත්අඩංගුවට ගන්න එකද වැඩි සුදුවැන් කියන දේ පිළිබඳව පරීක්ෂණ පවත්වන එකද වැඩි. රාජිත සේනාරත්න මහත්මයා මේ කොහෙද යන පුද්ගල දෙන්නේ ගෙනල්ලා සුළු ජාතිකයන්ව කිඹුල්ලන කන්න දුන්නා කියන එක කියලා චන්දදාක බිහිවැද්දුවා. ඒ නිසා ඔහු වැරදක් කළා තියෙනවා නම් ඌ උසාවියට ගිහිල්ල ඉවරලා ඒකට මුණ දෙන්න ඕන. යම් මන්ත්‍රීවරයෙක්ට ඡන්ද කාලේ කරන්න පුළුවන් ප්‍රකාශ තියලා ඒ ප්‍රකාශ කිරීම තුළින් මෙවැනි නීතිමය පියවර ගන්නවා නම් ඒක මූලික අයිතිවාසිකමක් ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මේක හරිද නැද්ද කියන එක ඔයලා බැලීම අත්‍යවශ්‍යයි. එතුමා කතා කරේ සිංහෙක් වගේනේ. ඉතින් මම බය නැත්තම් කිසි දෙයකට මම ගිහිල්ලා ඒක නීතිය ඉදිරියේ මගේ ප්‍රශ්නේ බේර ගන්නවා. රාජිත එමුතුමාට තියෙන චෝදනා පිළිබඳව අධිකරණමේ ක්‍රියාමාර්ග ගැනීමේ කිසි වරදක් නැහැ. අපි විශ්වාස කරනවා මේක පිටිපස්සේ තියෙන තනිකර දේශපාලන දඩේමක්. වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇතිකොට ඉහළ නිපුණතාවකින් යුත් ශ්‍රමිකයින් දේශීය සහ අන්තර්ජාතික රැකියා වෙළඳපොළට හඳුන්වා දීමේ වගකීම ඉටු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. නිපුණතා සංවර්ධන රැකී රක්ෂා සහ කම්කරු සමිතා අමාත්‍යංශයේ නිලධාරීන් සහ ආයතන ප්‍රධානීන් සමග අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළත් විශේෂ අවධානයක් යොමු කළ තියෙනවා මේ වෘත්තීය අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය පිළිබඳව. විශේෂයෙන්ම අංශ කීපයක් අපි තෝරගෙන ඒවා හරියට යොමු කරව ගන්නට පුළුවන් නම් ඊට පස්සේ පුළුවන් බලන්න තව කොහොමද ඉදිරියට යන්නේ කියන එක ගැන. ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා, එකම කාර්ය වගේ පේනවා. ඉතින් ඒවා හදා ගන්නට වෙනවා. වාකට් එක මොකක්ද කියන එක හොයා ගන්න එක ඉතාමත්ම වැදගත්. අපේ රටේ වැදගත්ම දේ තමයි කෘෂිකර්මාන්තය. කෘෂිකර්මය පිළිබඳව ඩිග්‍රී එකට යන්නේ නැහැ නේ, අපි එකට අපි එකට දීලා නැහැ. දැන් කෘෂිකර්මාන්තය ගැන හරි විදියට ඩිග්‍රී එකක් අරගෙන ඒක ඉන්ට්‍රඩියුස් කරනවා නම් වැදගත් වෙනවා ඇග්‍රිකල්චරිස් කෙනෙක්. ඉතින් ඇත්තටම අපිට ඩොක්ටර් කෙනෙකුට වඩා අද වැදගත් ඇග්‍රිකල්චර් පිළිබඳ දැනුමක් තියෙන එක ගොවියට ගෙනියන්නට පුළුවන් වෙන එක, ටෙක්නොලොජි එක ගෙනihin දෙන්න පුළුවන් වෙන විදියකට මේ ශාස්ත්‍රය හරි මගකට යොමු කරන්නට ඕන. පාසල් පෙළපොත් වලින් ළමා මනසට එක්රෙන මතවාදයන් පිළිබඳව කඩිනමින් විමර්ශනයක් සිදු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වවුනියා ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. විදේශීය මුදල් වලින් පවත්වගෙන යන රාජ්‍ය නොවන සංවිධාන අපේ අධ්‍යාපන ක්‍රමයට බොහොම සියුම් විදියට මැදිහත් වෙලා තියෙන බව අපිට පේනවා. සමහර ආණ්ඩුවෙන් අච්චු ගහ පොත්වල උතුරු නැගර පළාත් දෙක එක පළාතක් වගේ පෙන්වලා තියෙනවා. සිංහල අලුත් අවුරුද්දක් සමහර පොත්වල හලලා හාමුදුරනේ. අපි කවුරුත් තේරුම් ගන්න ඕන මේ රට බෙදන්න සිංහල බෞද්ධ ජනතාව විනාශ කරන්න සිංහල දෙමළ ක්‍රිස්තියානි හින්දු සියලු දෙනාගේ මේ පෞල් සංස්ථා බිඳ දමන්නේ ළමුන්නා දෙමව්පියන් අතර, ළමුන්සා ගුරුවරුන් අතර, ළමුන්නා ආගම් අතර සම්බන්ධතා බිඳ දමන්න ඉතාම බලගතු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා රට තුළ. ඒගොල්ලෝ මේ අරමුණ ඉටු කරගන්න වැඩසටහන් පටන් ගන්න පාසල්වල බාලාංශයේ ඉඳලා. එතකොට අවුරුදු කීපයක් ගත වුණාම කවුරුවත් දන්නේ නැතුවම සිංහල මිනිසුන්ගේ හිත් තිබීම වෙනස් වෙලා පාසල්වල භාවිතා වන පොත්පත් වලින් ළමුන්ගේ හිත්තුලට දාන මතවාදය ගැන කඩිනමින් විමර්ශනයක් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.
පාස්කු ප්‍රහාරයන්ට සම්බන්ධ වුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයත් අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් වර්තමාන ජනාධිපතිතුමා දැන් හාල් විකුරණ තැන්වලට යනවා, එළවලු විකුණන තැන්වලට යනවා. සමහරවිට මේක හොඳයි කියලාත් පේනවා, සමහරවිට මේක ගැන විවේචනක් තියෙනවා. අපේ මතක ඇති සජිත් ප්‍රේමදාස මහත්මයා රෑට රෑට ගෙදරට එනවා කියලා බොරුවක් මැව්වා. මතකයි නේ ඔයාලට එතුමා හරියට උත්තර දුන්නේ, අපේ කට්ටිය උත්තර දුන්නේ නැද්ද? එතුමා එමකක් කියලා තිබෙන්නේ නැහැ. ඒ දවස්වල ඒකට විහිළු කරපු මිනිස්සු අද සිල්ලර කඩගාන රටේ ජනාධිපති ඇවිදිනකොට හුම් නැහැ සද්ද. රටේ ජනාධිපති ඇත්තටම සිල්ලර කඩගානේ ඇවිදිය යුතුද? අර PHI නිලධාරියෙක් වගේ ගිහිල්ලා කඩවල් වල ඉඳගෙන ඉවර වෙලා මේ අර පොත් පෙරල පෙරල බලනවා. ඒක රටේ ජනාධිපති කළ යුතු දෙයක් නෙවෙයි. හැබැයි එතුමා ඒ කරන්නේ ඇත්තටම ෂෝ එකක්ද කියලා හිතන කාරණාව මම ඇයි කියලා කියන්නද? මොකද ඔය මිනිස්සුත් එක්ක එකට හොරගම් කරපු දවිය. ඔය කට්ටිය ඔක්කොම ඉන්නේ ගෝඨාභ මහත්තයත් එක්ක. පාර්ලිමේන්තු කරන්න ඕනේ දූෂිත නිලධාරීන් වයින් කරන එක. මේ ආණ්ඩුව පත් කරගත්තේ තනිකර මුලාවක් රටේ ජනතාවට පෙන්නලා. අද වෙනකොට ඒ ඔවුන් ඇඟිල්ල දික් කරපු එක පුද්ගලයෙක්වත් අත්අඩංගුවට ගන්නවා තියා ඔවුන්ගේ ප්‍රාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් ඔය කියන කිසි කාරණාවක් පිළිබඳව හරි පරීක්ෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. පාසල් නිලැඳුම් සඳහා යොදා ගන්නා සුදු රෙදි වලට ප්‍රමිති සහතිකයක් ලබා දීමට කඩිනමින් ක්‍රියා කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් දේට කිරිපිටි කියලා වසර විස සහිත ආනයනික කිරිපිටි දරුවටත් පොර රටක්. ඒ ආනයනික කිරිපිටි මාෆියාවට බය ඒ ගැන සඳහන් කිසිම දෙයක් මාධ්‍යවල පළ නොකරන රටක්. කඩේ කරෝල දිනවා දැන් මැස්සෝ වහන්නේ. මැස්සා දන්නවා කරෝල අප්සෙට් කියලා. සීනි දිනවා කුඹි වහන්නේ. කුඹියාගේ ඇඟ ඇතුළේ ඉන්න පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය දන්නවා සීනි අප්සෙට් කියලා. වසවිස සහිත ආහාර පරිභෝජනයේ ක්‍රමෙන් ඉන්න රටක ඒවා වළක්වන්න નિયમિત ආයතනයේ භූමිකාව මොනවා හෝ හේතු මත ඉටු නොවන රටක අපි දරුවන්ගේ ඇඳුමට හරි ප්‍රමිතිය හදලා දියණිය කියලා ඒක හරි සෞඛ්‍ය සම්පන්න ඇඳුමක් අඳව ගන්න පුළුවන් නම් ඒක ඉතා වටිනවා. දැන් වවුචර් එකක් නේ දෙන්නේ නිල ඇඳුම් රිදි අපිට අනිවාර්ය කරන්න පුළුවන් පාසල් නිල ඇඳුම සඳහා දෙන සෑම සුදු රිදි කඩකටම ප්‍රමිති සහතිකය තිබීම අත්‍යවශ්‍යයි කියලා. මම බලාපොරොත්තු වෙනවා ඒකාබද්ධ කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් හැටියට මේ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න. දැන් අවධානය රටවටා පුවත් කිහිපයක් වෙතයි. මලේකුඩ පයාගල ශ්‍රී පුෂ්පාරාමාධිපති බෙන්තර වලල්ලා විට කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මලේකුඩ නන්ද ස්වාමින් වහන්සේගේ 75 වන ජන්මදිනය වෙනුවෙන් උන්වහන්සේගේ උපදෙස් පරිදි මලේකුඩ පයාගල ශ්‍රී පුෂ්පාරාම මහාවිහාරස්ථානයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාර හල්ටන් මහත්මිය අතර හමුවක් අද පෙරවරුවේ අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේදී පැවැත්ුණා. එහිදී බන්දනාගාර ප්‍රතිසංස්කරණ හා නීති කෙටුම්පත් සම්පාදනය සඳහා ශ්‍රී ලංකාවට සහාය දීමට සූදානම් බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්තුමිය ප්‍රකාශ කළ බවයි අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. රත්නපුර සහ කෑගල් යන දිස්ත්‍රික්ක දෙකෙහි නගර උපනගර මම්මාවත් සහ රාජ්‍ය ආයතන කේන්ද්‍ර කරගනිමින් රුක් රෝපණ කිරීමේ ව්‍යාපෘතියක් ඊයේ රත්නපුර නවනගරයේ පිහිටි සබරගමුව පළාත් සභා පරිශ්‍රයේදී සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිගිරි කොබ්බෑකඩුව මහතා විසින් ආරම්භ කළා. සෞඛ්‍ය අමාත්‍යංශයේ සබරගමුව පළාත් සභාව සහ රත්නපුර මහනගර සභාව එක්ව සංවිධානය කළ ජලපීතිකා මර්ධන වැඩසටහනක් ඊයේ රත්නපුර නගර සභා බල ප්‍රදේශයේදී පැවැත්ුණා. ගාල්ල දොඩංදුව විස්ටම් ඉංග්‍රීසි අකඩමියේ ඉගෙනුම ලබන දරුදරියන්ගේ දක්ෂතා ඇගැයීම වෙනුවෙන් සංවිධානය කර තිබූ විස්ටම් ඉංග්‍රීසි අකඩමි 2019 ත්‍යාග ප්‍රධානෝත්සවය සහ සාහිත්‍ය පත්‍ර ප්‍රධානෝත්සවය හික්කඩුව සිංහ සමාජ ප්‍රධාන ශාලාවේදී පැවැත්ුණා. සියත රාත්‍රී පුවත් විකාශය නිමාවට පත්වනවා. දවස නුසුම් කළ තවත් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකකයේ සිංහල වෙබ්පඩිය වන www.siethanews.lk වෙබ්පඩිය වෙත. යලිත් හමු වී උදෑසන 6ට සුබ රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.